සිරස FM පන්සිල් මළුවේදී මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ අපට දහම් දේශනා කරන හැටියට මහා රහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින් වහන්සේට ගරු ස්වාමින් වහන්ස රටක පාලකයෙකු සිල්වත් භාවයට පැමිණෙනවා නම් ඒ රට බාහිර කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවද මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා රටක පාලකයෙක් ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා නම් සීලයේ තුලින් ශක්තිමත් වෙනවා නම් කුසලයේ තුල ශක්තිමත් වෙනවා නම් ඒ පාලකයාත් රට ජනතාවත් පරිසරයත් ඒ සියල්ලම සුරකින්නවා කියලා තේන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් නෝනා අපේ සමාජයේ වර්තමාන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට කියන්න තියෙන නෝනා අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ කෙනෙක් වී වැපරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ වීමයි කෙනෙක් මුං වැපරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ මුංමයි ඒ නිසා අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ නමුත් අපිට වර්තමාන සමාජයේ අහන්න දකින්න ඔය ඇහෙන දේවල් දිහා බලපුවාම අපිට මේ වර්තමාන සමාජයේ දේශපාලනය කියන කාරණේ තුල නිරතුරුව වපුරනවා පේන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි එන වපුරන්නේ ලෝභ ද්වේෂ මෝහයන් නන්නෝනා අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න මොකද්ද ලෝභ ද්වේෂ මෝහයන් लोभदेश मोहयान वपुरन समाजे तुले अपि अलोभ आदेश अमोहयान अश्वेन बलापुरुत्वेनवनां कवदाकवत् एक सिद्ध वेन देयक् नेमै एक लोक धर्मतावय नमुत् कोतनकवत् समाजे तुले देशपालन धाराव तुले अपि अकमति देवल सिद्ध वेनवा अपि लोभदेश मोहयान सिद्ध वेनवा एवा हरा समाजे अराजक भावयट पत्वेनवा किन तन इंदगन भिक्षुवक् हटियट मट नं कियन्न बै किसिम केनेक् देशपालने करे उकटिली वेन्न किन कारणे එතකොට එවැනි කලකිරීම සකස් වෙලා ජනතාව දේශපාලනය කරේ උකටලී භාවයට පත් වුණොත් ඒ උකටලී භාවය තුල තව තවත් මේක අරාජික භාවයටයි පත් වෙනවා. මොකද ලෝකයේ ඇති වුණ දාපටන් සූත්‍රගත ධර්මයට අදාළව පාලකේ කියන දෙයක් කෙනෙක් පහළ වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව අර මිනිස්සයා හතර වෙනුව පහළ වෙන ඇල්හාල් පහළ වෙලා ඒ ඇල්හාල් බෙදා ගන්න ඒවා අයිති කර ගන්න ඒවා ගොඩ ගසා ගන්න ගිහිල්ලා මිනිස්සයා මිනිස්සයා අතර ගොඩාල රණ්ඩු ඇති වුණා. මිනිසු ගහගත්තා මරාගත්තා ඉඩම් අනුන්ගේ ඉඩම් අල්ලන්න ගන්නවා මේ ලෝකේ හට ගැනීම සමගම තමයි මේ සිද්දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු එකට රැස් වෙලා කල්පනා කරනවා අපි දැන් ගහ මරා ගන්නවා රණ්ඩු වෙනවා තරහ වෙනවා අපේ දීපල සොරකම් කරනවා අපි මේකට මොකද්ද කරන්නේ කියලා. එතකොට මේකට මොකද්ද කරන්නේ කියන කාරණේදී ඒගොල්ලෝ කතා වෙනවා අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා. එතකොට පාලකයාට තිබිය යුතු සුදුසුකම් මොකද්ද කියලා කාරණේදී මොකද්ද ඒගොල්ලන් සුදුසුකම් හැටියට දකින්නේ අනිත් හැමෝටම වඩා शरीर शक्तियों शक्तिमत् पालक हटिट पत्थर शरीर शक्ति अनीत दमनीय पुलवांकना अन्न पालक हटिट पत्थर उतन तमय मे लोके पालक आखिन देश पालक आखिन आरंभे लेकिन अग्गान्य सूत्रेट अदाल लोके हटगत दापटम पालक आखिन कि लोके पत्कल නමුත් එදා පාලකයා කියන කෙනා පත් කරගත්තේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න වැඩි කරගන්න නෙමෙයි. නමුත් වර්තමාන සමාජයන් මේ බලනකොට නොනා පාලකෙක් ප්‍රශ්න විසඳ ගැනීම උදෙසා පත් කරගත්තා ඒවා නිසා ප්‍රශ්නතාව වැඩි වීමක් තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ. තේන්න. ඒ නිසා සමාජය නිවැරදි වෙන්න නම් රටක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම නොනසා ජනතාව හැදෙන්න වෙනවා. ජනතාව හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පාලකයා හැදෙන්න වෙනවා. පාලකයා හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පූජ්‍ය පක්ෂය හැදෙන්න වෙනවා. මේ ධර්මතාවය. එතකොට මේ ඉහළම පූජ්‍ය පක්ෂය කියන තැන දුර්වල වුණොත් පාලකයා අනිවාර්යයෙන්ම දුර්වලයි. පාලකයා දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ජනතාව දුර්වලයි. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් අනුව තමයි මේ ධර්මතාවයෙන් ගලාගෙන යන්නේ. නමුත් දේශපාලනය කියන කාරණේ කතා කරද්දී භික්ෂුවක් හැටියට මට නම් දේශපාලනය කියද්දිම මට සිහිපත් වෙන්නේ අනිත්‍යය කියන කාරණේ. ඊට වඩා දෙයක් දේශපාලනය තුල නැහැ. දැන් අපේ ජීවිත කාලයේ පුංචි කාලයේ ඉඳ ඈතට හිතෙමු කළොත් අපිට මේ රටේ හිටිය දේශපාලන නායකයන් බලන්න ඩඩ්ලි සේනායක මහත්තයා ඩීඑස් සේනායක මහත්තයා බණ්ඩාරනායක මහත්මයා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඩීබී ජයතුංග මහත්මයා ප්‍රේමදාස මහත්මයා ජේ.ආර් මහත්මයා මේ සෑම කෙනෙක්ම සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් තියෙනවද ඊට වඩා දෙයක් නැහැ නමුත් මේ අයගේ කාලයේ සමාජය තුල දේශපාලනය කරපු මැතිවරු ඇමතිවරු මේ කවුරු ගැන හිටියත් ඒ පාලනය ගැන හිටියත් ඒ සෑම දෙයක් තුලම අපි දකිද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් ඔච්චර මේ සියලු දේ අනිත්‍ය වෙද්දී නෝනා මේ අනිත්‍ය ධර්මතාවයක් නිසා මේ දේශපාලනේ නාමයෙන් මේ අවුරුදු 50 ගාන තුල කොයිසම් මිනිස්සු අකුසල් කන්දරාවක් සිද්ධ කරගන්නේ නැද්ද නේ ඊට වඩා දෙයක් අපිට ලැබිලා නැහැ තේන්න අපිට ලැබිලා නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක් යමෙක්ව පාලනය කරන්න යනවා නම් එතන තියෙන මෝහයයි කියලා තමන්ගේ ඇස තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ද මේ ඇහෙන් මං හිතුවොත් ඔබව විතරක් මට පෙනේවා කියලා මට පුළුවන් ඔබව විතරක් බලන්න
මේ කණින් මට මේ ශබ්දයේ විතරක් ඇසේවා කිව්වොත් මට ඒ ශබ්දයේ විතරක් අහන්න පුළුවන්ද? මේ මනසින් මට මේ වගේ සිතුවිලි විතරක් සිතේවා කිව්වොත් ඒ සිතුවිලි විතරක් හිතන්න පුළුවන්ද? එහෙනම් නෝනා මගේ ඇස මට පාලනය කරගන්න බැරි නම් මගේ කන මට පාලනය කරගන්න බැරි නම් නෝනා මගේ මනස මට පාලනය කරගන්න බැරි නම් අපි සමාජයක් ලෝකයක් රටක් පාලනය කරන්න යනවා කියන කාරණේ මොහේට අදාල් ධර්මතාවයක්මයි. එහෙනම් ඒ ධර්මතාවයන් තුල කවදාක්වත් අපිට සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවායි කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුල මේ උතුම් සද්ධර්මයේ ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මොකද වරක් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ මගධ රාජ්‍ය විශාල කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරල්ල ඇති වෙලා දැන් ජනතාව දැඩි විදිහට පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වුණාට පස්සේ හමුදාව අරිනවා, රටේ ඉන්න හොඳම හමුදාව අරිනවා මේ කැරල්ල මැඩන්. නමුත් කැරල්ල මැඩ පවත්වන්නේ නැහැ. තව තව බිම්බිසාර රජුරවන්ට චෝදනා එනවා, අපිව මංකොල්ල කනවා, අපිව මරනවා මරනවා කියලා එනවා. ඒතර බිම්බිසාර රජුරව මහැමති අඬ ගහලා අහනවා, ඇයි මොකද තාම මේ යුද්ධ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහැමති කියනවා, රජතුමනි, රටේ ඉන්න හොඳම හමුදාව ශක්තිමත්ම හමුදාව නායකව ඇරියා. නමුත් මේ හැම නායකයෙක්ම ඒ මගධ රාජ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදී නෙවෙයි කියලා දීලා පැවිදි කරලා. එහෙනම් දැන් යුද්ධ කරන්න අපේ හැරපු ලොකුම සම්පතිය ටික අපේ ස්වාමින් වහන්සේලා ළඟට අරගෙන යුද්ධයේ ආදී නෙවෙයි කියලා යුද්ධ කරන්න එපා මේක මෙහෙම දරු දෙයක් කියලා බණ කියලා අරගොල්ලෝ ඔක්කොම පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම ශක්තිමත් දක්ෂ හමුදාවලින් දාන්න පැවිදි වෙනවා. දැන් බිම්බිසාර රජුරෝ ඕක අහපු ගමන් බිම්බිසාර රජුම ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟටයි යන්නේ. ඒ මොහොතේම බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බලවත් වරදක් කළා තියෙනවා. මේසා දරුණු යුද්ධයක් තියෙනවා, මංකොල්ල කනවා. මේ පිරිස් මම මේක මැඩපවත්වන්න හමුදා වැරියාම ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ ඒ හමුදාව පැවිදි කරගෙන දැන් ඒ මිනිස්සු දැඩි විදියට පීඩා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳවලා අහනවා, මේ කාරණේ ඇත්තද කියලා බලන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බල්ලා කියන ඇත්ත මේක ඇත්තයි කියලා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ මේ චෝදනාව සලකලා බලලා එහි සාධාරණත්වය දැකලා ජනතාවට වෙන්නා වූ ඒ පීඩනයන් දැකලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. කිසිම හමුදා නිලධාරියෙක් නීතියානුකූලව හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව පැවිදි කරන්න බෑ කියලා. අපි පැවිදි වෙන්න යන වෙලාවෙත් අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා, උපසම්පදාව ලබන වෙලාවේ සීමා මාලකයේ ඇතුළතදී අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා. නීතියානුකූලව හමුදාවෙන් අපි ඉවත් වෙලා නැත්නම් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපිව පැවිදි කරන නායක ස්වාමීන් වහන්සේ ඒක ඇවැත් වෙනවා. ඒතකොට බිම්බිසාර රජතුමා නිසා එදා බුදුරජාන් වහන්සේ එවැනි විනය කාරණයක් අපිට පනවන්නේ මොකද? සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ නිසා සමාජයේ අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පාලකෙක් තෝරා ගන්නවා කියන කාරණේදී නිරතුරුවම සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වූ පාලකෙක් තෝරා ගන්න. පක්ෂයේ කුමක් හෝ වේවා නිරතුරුවම සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයෙක් ඕනේ පත් කරගන්න. මොකද සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයා තමයි සමාජයට සැබෑ සුරක්ෂිතභාවයක් ආරක්ෂාවක් දෙන්න පුළුවන් සමාජ ආරක්ෂකයෙක් බවට ඒ පාලකයා පත් වෙනවා. මොකද එයා තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන නිසා ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ තියෙන කෙනා නිරේතුරුවම සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා එයා පෙනී හිටිනවා වගේම එයා අන්‍ය ආගම් අන්‍ය ජාතිකයින් කෙරෙහි කරුණාව මෛත්‍රිය දයාව එයා තුළ තියෙන කෙනෙක්. තමන්ගේ බුදුදහම යා පෝෂණය කරනවා වගේම අන්‍ය ආගමික අන්‍ය ජාතික අයගේ තියෙන ආගමික විශ්වාසයනුත් ඒවත් පෝෂණය කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒක තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාකවත් බුදුදහම පෝෂණය කරනවායි කියන තැන ඉඳන් අනිත් ආගම් වලට පාර ගහන්න යන කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කෙරෙහි තියනා වූ සෑම අයිතිවාසිකම් පිළිගන්නා වූ කෙනෙක් බවටයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනා පත් වෙන්නේ. ඒතකොට දෙකයා කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්. කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනා කවදාක්වත් වැරද්දට යොමු වෙන්නේ නැහැ. එයා දන්නවා වැරද්දට යොමු වුණොත් වැරද්දට අදාළව නරක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඒතර තුන්වෙනිම එයා තුල පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල එයා මේ ජීවිතේ කවදාක්වත් වැරදි කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා වැරදි කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවායි කියන කෙනෙක්. එතකොට ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය තුළ ඉන්නවා. ඒ නිසා යා දන්නවා මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන් නිසාම
මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සංසාරේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තිනවා කියන තැන ඉඳන් සෑම ජාතිකයෙක්ම සෑම ආගමිකයෙකුට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කියන ගෞරවයෙන් සැලකෙන එනි දැන් ධර්මාශෝක රජතුමා මුළු රටේ ජනතාවටම සැලසුවේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන් සෑම රටවැසියෙක්ම මගේ දරුවෙක් කියන තැන තමයි එයා සැලකුවේ ඇයි එහෙම සැලකුවේ සම්මා දිට්ඨි ශක්තිමත් භාවය නිසා සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණ තැනදී එයා සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම දකින්නේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳලා. ඒ වගේම දානේ සීලේ ආනිසංස පිළිබඳ එයාට විශ්වාසය තියෙනවා. එයා දන් දෙමින් සිල් රකිමින් මුළු සමාජයටම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා. එයා ජනතාවගේ මෙලව දියුණුව විතරක් නෙමෙයි බලන්නේ. එයා ජනතාවගේ පරලව දියුණුව බලන කෙනෙක් බවට එතකොට බලන්න මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ නායකයෙක් කියන්නේ නෝනා මේ සමාජයට මේ ජනතාවට ඉන්න සැබෑම සමාජ ආරක්ෂකයෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා දේශපාලනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවයේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය රැකෙන ආකාරයෙන් අපේ කටයුතු සිද්ධ කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා රටක පාලකයෙකු සිල්වත් භවින් පරිපූර්ණ වෙනකොට ඒ රට ස්වයං පෝෂිත වෙනවා කියලා. ඒ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරගත්තොත් ස්වාමීන් වහන්සේ. දැන් වර්තමාන මොහොතේ අපි දේශපාලනය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට විඥානය කියන්නේ කුමක ඵලයක්ද? සංස්කාරේ ඵලය. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන කාරණේ තමයි. ඒතකොට දැන් වර්තමාන දේශපාලනය තුළ නිරයතුරුවම සිද්ධ වෙන්නේ අකුසල් වලට අදාළ ලෝභ, ద్వේෂ, මෝහයන්මයි. එතකොට සංස්කාර වලට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට දැන් මැජික් කරුවා කියන්නේ මොකද්ද? දැන් මැජික් කරුවෙක් මැජික් සම්දර්ශනයක් කරනකොට දහස් ගණන් ජනතාව විශ්සරහයා සුදු රෙදි කඩක් අරගෙන අර පරවියෙක් ගෙනල්ලා ඒ පරවියාව සුදු රෙදි කඩෙන් වහනවා. වහලා අර මැජික් යෂ්ටි අරගෙන මොකක් හරි කරලා සුදු රෙදි කඩ අයින් වුණාට පස්සේ පරවියෙක් නෙමෙයි එතන ඉන්නේ ගිරවේ. එහෙම නැත්නම් හාවෙක් ගෙනල්ලා එයා සුදු රෙදි කඩකින් වහනවා. වහලා අර මැජික් යක්ෂිය මොන හරි කරනවා සුදු රෙදි කඩ අයින් කළාම එතන ඉන්නේ ලේනෙක්. ඒ වගේ විඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැජික් කරුවෙක් කියන කාරණේ. තේරෙනවද? එතකොට මේ වර්තමාන දේශපාලනය කියන කාරණේදී අපි මේ දකින්නේ මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා. තේරෙනවද? අනාගත ලෝකයට ප්‍රේතයින්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින් බිහි කරන මේ මැජික් සංදර්ශනය තමයි අපි මේ මොහොතේ දකින්නේ. තේරෙනවද? මිනිස්යා තුළ සකස් වෙන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට, ඒ කියන්නේ ජනතාවගේ හිස්ස සුදු රෙදි කඩකින් වහලා තමන්ගේ මැජික් යෂ්ටිය උපයෝගී කරගෙන අනාගත ලෝකයට තිරිසන් සතුන්, പ്രേතයින්, නිරිසතුන්, අසුරයින් බිහි කිරීමේ සංදර්ශනය තමයි අපි දේශපාලනයේ නාමයෙන් අපි දකින්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුමන දේශපාලන මත දරුවත් නිරේතුරුවම මේ දේශපාලන මත අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න. එහෙම නැත්නම් ඒවා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න මොහොතක් පාසා ඊට අදාළ මෙලව පරලොව වශයෙන් බලවත් අනතුරු වලට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් එක්තරා දේශපාලඥයෙක් රටේ ප්‍රසිද්ධව හිටපු දේශපාලඥයෙක් මැරෙනවා. ඒ මැරිලා යා പ്രേත දේශපාලඥයෙක් හැටියට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට යා പ്രേත දේශපාලඥයෙක් හැටියට උප්පත්තිය ලබන්නේ නෝනා එයාගේම ජීවත් වෙච්ච ඉඩම. තේරෙනවද? එයාගේ බංගලාවක් තිබ්බනේ. ඒ නිවසේම තමයි එයා പ്രേත ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබන්නේ. එතකොට එයා දිහි කාලයේ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම තමයි එයා උප්පත්තිය ලබලා තියෙන්නේ. එයා ජීවත් වෙන්නේ නෝනා කානුවක. තේරෙනවද? දැන් මේ භික්ෂුවක් උතුම් සමාධියෙන් දකින දර්ශනය තමයි මේ කියන්නේ. සමාධියෙන් දැක්ක දෙයක්. එතකොට ඒ ඉඩමේ එක්තරා කානුවක් තියෙනවා. ඒ කානුවේ තමයි මේ දේශපාලඥයා ඉන්නේ. එයාට ඒ කානුවෙන් ගොඩට එන්න බෑ. මේ කානුවේ මේ දේශපාලඥයා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ පුටුවේ නෝනා කකුල් හතරම එක සමාන නැහැ. දැන් මේ පුටුවේ කකුල් හතරම එක සමානයිනේ. තේරෙනවද? නමුත් මේ දේශපාලඥයා වාඩි වෙලා ඉන්න പ്രേත දේශපාලඥයා වාඩි වෙලා ඉන්න පුටුවේ නෝනා එක කකුලක් කොටයි. කොට නිසා කොයිම මොහතකවත් මේ දේශපාලඥයාට මේ පුටුවේ සමබරව වාඩි වෙන්න බැහැ. තේරෙනවද? එයා ඒ පැත්තට ඇලවෙනකොට පුටුවේ මේ පැත්තට ඇලෙනවා, මේ පැත්තට ඇලෙනකොට මේ පැත්තට ඇලෙනවා. එයා සමබර නොවූ පුටුවක් තමයි යාට ලැබිලා තියෙන්නේ. එයාට ඒකෙන් නැගිටින්න බැහැ. එයාගේ කර්ම ශක්තිය. දැන් අපි ගමු පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තොටිල්ලේ ඉද්දි අර කක්ක කරලා චූ දාලා ඔක්කොම කරලා ඒවත් එක සෙල්ලම් කරනවා මිසක් එයාට ඒ කක්ක චූ කියලා තේරෙනවද?
එහාට තේරෙන්නේ නැහැ. ඒ වගේ අර പ്രേත දේශපාලඥයාගේ අකුසල් විපාකේ නිසා එයා ඉන්නේ කානුවක කියන කාරණයක් තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙහෙම කකුලක් නැති පුටුවක කියන කාරණයක් තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඇයි යාටේ කකුලක් නැති කකුලක් ඇද නිරතුරුවම සමබරව ඉන්න බැරි පුටුවක් ලැබුණේ? පෙර ජීවිතේ යා දේශපාලඥයෙක් හැටියට තිල්ලොතුන්ට ගරුකලේ නැහැ. Tamange ඉදිරියට සිල්වත් කෙනෙක් ආවත් එයා ඉන්න ආසනෙන් එයා කවදාකවත් බැස්සේ නැහැ. දැන් සමහර විට අපි දන්නේ දේශපාලන මහත්මෙක් ඉන්නවා. එයා ඉදිරියට නොවනා සමහර විට එන නිහි පින්වතුන් අතර සෝවාන් වෙච්ච පින්වතුන් ඉන්න පුළුවන්. සකෘදාගාමි වෙච්ච පින්වතුන්වත් ඉන්න පුළුවන්. එතකොට මේ දේශපාලඥයා හමු වෙන්නේ ස්වාමින් වහන්සේලා අතර සමහරට මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ඉන්න. නමුත් එහෙම හිටියා කියලා මේ මහත්තයාගේ ආසනෙන් බහිනවද? ස්වාමින් වහන්සේලාට පාස්ටි පුටුවක් දීලා වාඩි කරනවා. තේන්නාද? දැන් අර ධර්මාශෝක රජතුමා දවසක් අර එයාගේ මාලිගාවේ කවුළුවෙන් පාර දිහා බලනකොට එයාට පේනවා නිග්‍රෝධ කියලා සාමණේර හාමුදුරුවෝ කෙනෙක් වඩිනවා. නමුත් මේ සාමණේර හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් කියලා ධර්මාශෝක රජුණෝ දන්නේ නැහැ. එතකොට මේ සාමණේර හාමුදුරුවෝ වඩින සංසුන් ලීලාව දැකලා රජුරෝ සේවකයින්ට කියනවා අර ස්වාමීන් වහන්සේට වඩින්න කියන්නේ කියලා මාලිගාවට. එතකොට මාලිගාවට වඩින්න කියලා වාඩි වුණාට පස්සේ වැඩියට පස්සේ රජතුමා අර සාමණේර ස්වාමීන් වහන්සේට කියනවා ඔබ වහන්සේ කැමති දැනක අසුන් ගන්න කියලා. ඒ වෙලාවේ සාමරේ ස්වාමීන් වහන්සේ බලන තමන්ට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවාද කියලා කවුරුත් නැහැ. ඒ වෙලාවේ මෙතන තියෙන සුදුසුම ආසනය මොකද්ද කියලා සාමරේ ආමුදුර කොතනද වාඩි වෙන්නේ? සිංහාසනේ වාඩි වෙන්නේ. ඇයි සිංහාසනේ වාඩි උනේ? ඇයි ධර්මාශෝක රජතුමාට අකුසලයක් නොවෙන්නේ? යම් මේකෙන් සාමුදුරුව පල්ලෙහා ආසනේ වාඩි වෙලා ධර්මාශෝක රජතුමා සිංහාසනේ වැඩුණා නම් අර රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා හැසිරිච්ච ස්වභාවය දැකලා බරපතල වූ අකුසලයක් එයා සිද්ධ කරගන්න. ඒ නිසා නිරයතුරුවම නොනා මේ කාරණේදී අර പ്രേත දේශපාලඥයාට പ്രേත ලෝකෙට වැටිලා සමබර ආසනයක් ලැබුණේ නැහැ. ඒතකොට මේ සමබර ආසනයක් නොලැබුණේ ඇයි? අර ජීවිතයේදී තමන්ගේ දේශපාලන ජීවිතය තුළදී තමන්ගේ නිලය නිසා, බලය නිසා, ධනිය නිසා එයා කවදාකවත් එයාගේ ආසනේ නැකිටනේ කොච්චර පූජ්‍ය පක්ෂය කෙනෙක් ආවත්. ඒතකොට දැන් මේ බලන්න මේ පුංචි තැනකදී ආ විපාක විඳින හැටි. ඒ වගේම දැන් මේ പ്രേත දේශපාලන ලෝකෙත් නොනා නිරේතුරුවම දේශපාලන ප්‍රේතීන් ප්‍රේතියන් ඉන්නේ. දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝක වැටිච්ච හැය. දැන් මේ പ്രേත ඇමතිවරයාගේ දිනචරියාව තමයි එයාට මේසයක් තියෙනවා මේක තියාගෙන යල්ලිනවා හැම වෙලාවම. ඒ කියන්නේ දැන් ජීවිත කාලයේදී මනුස්ස ලෝකේ දේශපාලනය කරද්දී මොකද කරන්නේ? ලියුම් ලියන එක නේ, අසංගන්න එකයි ලියන්නේ. ඒ වගේ මේ උපාදානය අනුව මෙයා ලියනවා. තේරෙනවද? එතකොට එයා ඉස්සරහට නෝනා දැන් මම මේ කියන දේ බහුතරයක් පිළිගන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒකකින් සද්ධාවේ දුර්වලභාවයක් ඒක මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ പ്രേත දේශපාලඥයා ඉදිරියට නොනා අර දේශපාලන പ്രേතියෝ 10-12 දෙනෙක්ගේ කණ්ඩායම පේලියක් හැටියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්නේ. තේන්නා? ඒ දුක් ගැනවිලි කියද්දී එතෙන්ට එනවා එක්තරා പ്രേතියක්. හොඳේ? ඒ പ്രേතිය එන්නේ කෑ ගහගෙන අඳෝනා තියාගෙන එන්නේ. එයා මේ ඇඟිලි තුඩු දෙකෙන් එයාගේ මේ ඇස් දෙක ලොකු කරගෙන අරගෙන ඇවිල්ලා දේශපාලඥයාට කෑ ගහලා කියනවා මහත්තයෝ මගේ ඇස් දෙක අන්ධ වෙන්න එනවා මට කණ්ණාඩි කුට්ටමක් දෙන්නේ නැහැ කියලා. එයා ඒක තමයි කෑ ගහගෙන කියාගෙන ඉන්නේ. പ്രേත ලෝකේ ජීවත් වෙන දේශපාලන പ്രേතියක්. තේරුණායි? එයා කෑ ගහගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා අර පොලිමේ ඉන්නවා තව 10-12 പ്രേතයෝ പ്രേතියෝ. නමුත් මෙයා පොලිමේ කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි කියන්නේ. මොකද එයාට ඒ තරම් ඇස් දෙක වේදනාවක්. ඔබ හිතන්න ඔබට තේරෙනව නම් දැන් ඔබේ තව මොහොතකින් ඇස් දෙක අන්ධ වෙනවා කියලා ඔබට තේරෙනව නම් ඔබට දැන් වේදනාව ඔබ හිතා ගන්නකෝ. තේරෙනවද? මේක අකුසල් විපාකයක්. ඒතකොට මෙයා ඇස් දෙක අරගෙන ප්‍රදේශපාලඥයා ළඟට ඇවිල්ලා කෑ ගහලා කියනවා මම ඔබතුමාගේ ලියුම අරන් නගර සභාවට ගියා. නමුත් ඒගොල්ලෝ මට කණ්ණාඩි දෙකක් දෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ මිනිස්සයා මීට ඉස්සෙල්ලා මේ പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා මොකක් හෝ ඒගොල්ලන්ට ඒ අදාළ සභාවේ ලියුමක් කරන් නගර සභාවට ගිහිල්ලා දිනවා. නගර සභාවයි තමයි කණ්ණාඩි දෙන්නේ. තේරෙනවද? එතනදී ගිහාම මේගොල්ලෝ කියනවලු ඔබට කණ්ණාඩි දෙක ඕනේ නම් ඔබේ කට ගඳයි කටේ ගඳ අරගෙන ඉන්න කියලා. තේන්නාද? දේශපාලන ප්‍රේතිය දේශපාලඥයාට කියන්නේ නගර සභාවයයි කියනවා මගේ කට ගඳයි කට ගඳ අරගෙන ඉන්න එතකොට කණ්ණාඩි දෙන්නම් කියලා. නමුත් මේ දේශපාලන ප්‍රේතියගේ කටේ ගඳ යන්නේ නැහැ. ඒක අකුසල විපාකයක්. තේන්නාද? එතකොට මේ දේශපාලන ප්‍රේතිය මේ ඇස් දෙක අන්ධ වෙන දුක දරාගෙන හැමදාම මේ പ്രേත ලෝකේ අප්‍රමාණ වූ පීඩාවට පත්තේ. තේනවා? මොකද කණ්ණාඩි දෙක ලැබෙන්නේ යාගේ කටේ ගඳ යන්නේ නැහැ. එතකොට මේ දේශපාලන ප්‍රේතිය කියන්නේ කවුද? මේ ගම් මට්ටමින් නගර මට්ටමින් දේශපාලන කරන ප්‍රාථමික දේශපාලන නායිකාවා ගිය ජීවිතේ. තේනවාද? දැන් ඔය සමහර අවස්ථාවල දේශපාලන ශාඛාවල වේවා ඔයනි ආයතන වල ඒගොල්ලන් කණ්ණාඩි බෙදනවා. නමුත් කණ්ණාඩි බෙදන්නේ නොමිලේ.
නොමිලේ බෙදෙනකොට දැන් ඔතෙන්ට කවුරු හරි සිල්වත් අම්මා කෙනෙක් එනවා කණ්ණාඩි දෙක අවශ්‍ය. එයාට ඇත්තටම කණ්ණාඩි දෙයක් ඕනේ. ගන්න ක්‍රමයක්වත් නැහැ. කණ්ණාඩි දෙක ආපුවාම එතන ඉන්න දේශපාලන සංවිධායකයව කියනවා ඔබට කණ්ණාඩි දෙන්න බෑ. ඔබ අපේ රැස්වීමට ආවේ නැහැ, මේ පිළපාලියන්න ආවේ නැහැ, ඔබ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, ඔබට කණ්ණාඩි දෙක දෙන්න බෑ කියලා. නමුත් මේ සිල්වත් අම්මා කෙනෙක් එයාට ඇත්තටම කණ්ණාඩි දෙක ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පෙර මනුස්ස ජීවිතයේ කළා වූ බලවත් අකුසලයක් නිසා එයා බලන්න ප්‍රේත ලෝකෙට වැටිලා අර වගේ ප්‍රේත දේශපාලඥයා ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක අන්ධ වෙන දුකෙන් හැම මොහොතෙම කෑ ගහනවා මට කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. කණ්ණාඩි ලැබෙන්නේ නැහැ කටගඳ නිසා. ඇයි කටගඳ? දේශපාලනේ ලෝකේ පෙර මනුස්ස ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ට පල්ලෙහාට එල්ලලා කතා කරලා එහි විභාගයෙන් කටගඳ ප්‍රේතියක් හැටියට තමයි ඉපදුනේ. තේරෙනවා? ඒතර බලන්න කටගඳ නිසා කටගඳ අරගෙන ඉන්න කිනෝ කණ්ණාඩි දෙක දෙන්න. නමුත් යාගේ කටගඳ යන්නේ නැහැ. ඇයි පෙර ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ව පල්ලෙහාට දාලා කතා කරලා එහි විපාකය නිසා අර කටගඳ ප්‍රේතියක් හැටියටයි ඉපදුනේ. නමුත් යා පෙර ජීවිතේ සුදුසු කෙනෙකුට සිංමත් කෙනෙකුට කණ්ණාඩි දෙක නොදීමේ අකුසලයේ නිසා එයා නිරයතුරුම ප්‍රේත ලෝකේ ඇස් දෙක අන්ධ වීමේ දුක දරාගෙන ජීවත් වෙනවා. ඒතර බලන්න මේ වගේ පල්ලෙහා සාමාන්‍ය ශාකාවක සභාපති කෙනෙක් සභාපතිණියක් වගේ ප්‍රේතියක් අරසා දුකක් ප්‍රේත ලෝකේ විඳිනවා නම් වර්තමාන සමාජය තුල දේශපාලන ලෝකයේ තුල මේ වෙන්නා වූ ලෝභ දේශ මෝහ මඩගැහිම් චෝදනා කිරීම් අනුන් පෙලා දැමීම් මෙවැනි දේවල් තුලින් ඕනා අපි දකින්න තියෙන එකම දෙයයි මොකද්ද? විඥානීය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට ප්‍රේතයන් තිරිසතුන් නිරිසතුන් අසුරයින් බිහි කරන මැජික් සංදර්ශනයේ දර්ශනයක් විතරයි මේක. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී අපිට පැහැදිලි කර දී තිබෙනවා සිංහල බෞද්ධකම කියන කාරණේ තියෙන වැදගත්කම. ස්වාමින්වහන්ස කෙනෙක් විමසනවා සිංහල බෞද්ධයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. දැන් හොතනදි සිංහල බෞද්ධකම කියන කාරණය අපි ඉස්සෙල්ලාම ගල්ප ගන්න ඕනේ. තේරෙනවද? සිංහල බෞද්ධකම කියන්නේ නෝන මං මුලින් කියලා තිනවා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක්. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන සිංහල බෞද්ධයා කියන්නේ නෝනා ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂකයෙක් පමණක්මයි. එයා සමාජ ආරක්ෂකයෙක් කියන්නේ යා මුස්ලිම් වේවා, හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා මේ සෑම ආගමකටම හැම කෙනෙකුටම කරුණාවෙන් කතා කරන කරුණාව දක්වන සමාජ ආරක්ෂකයෙක්. තේනවා? දැන් ඔතනදී මේ අපි සිංහල බෞද්ධකම පටලවගෙන ඉන්නේ. හොඳද? එතකොට සිංහල බෞද්ධයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැත්නම් එයා නාමික සිංහල බෞද්ධ. ඒ නාමික සිංහල බෞද්ධයා පොළු අරගෙන බෝම්බ අරගෙන කැටි අරගෙන ගිහිල්ලා ගහලා කුඩු කරලා ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් එයා නෝන සිංහල බෞද්ධයෙකුට අයිති නැහැ. දැන් ඔතනමක තේරුම් ගන්න. ඒ නිසා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. එයා කවදාකවත් මේ ආවේගශීලීව ගහගන්න ගිහිල්ලා කඩාලා කුඩු කරලා බිඳලා ප්‍රශ්න විසඳන්න යන කෙනෙක් නෙමෙයි. තේරෙනවද? ඒතකොට එහෙමයි ඉන්නවනම් එයා සිංහල බෞද්ධ කියන වචනේට සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. උපෙන්න සාතිකෙන් සිංහල බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නමුත් සිංහල බෞද්ධයා කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන අරමුණට ගැලපෙන්නේ නැහැ. දැන් මගේ ළඟට ක්‍රිස්තියානි මහත්තුරු එනවා. මුස්ලිම් මහත්තුරුත් එනවා. ඇවිල්ලා බණ අහනවා, ප්‍රශ්න අහනවා, බානවා. නමුත් ඒ වෙලාවෙත් අපි කියන්නේ මහත්තයෝ බුදුදහමට එන්න කලබල වෙන්න ඕනේ නැහැ. එයා කියන්නේ මේ අමර බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ නැහැ මහත්තයෝ එහෙම කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කවදාකවත් එහෙම කෙනෙක්ව එක ශණයෙන් අපේ ආගමට ගන්න කියලා නැහැ. මහත්තයා තව මොවා කියවන්න, තව බණ අහන්න, තව සමාජයට යන, තව පන්සලට යන, තව හාමුදුරුවෝ ඇසුරු කරන්න. ඇසුරුගොල්ලෝ තවත් හිතන්න, තවත් හිතන්න. එතකොට ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ නෝනා අපි ආරක්ෂකයෙක් හැටියට දකින්නේ ඒගොල්ලන්ට. මොකද අපි තුල සිංහල බෞද්ධයා කියන කෙනා ඒ අර්ථය උතනින් තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ සිංහල බෞද්ධ නාමයෙන් නෝනා ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කටයුතු කරන ස්වභාවයක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. එතන ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව සිංහල බෞද්ධකම කටයුතු කරනවා නම් ඒ වාතුල බරපතල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්න යන්නේ බලහත්කාරකමින් ගහගෙන රණ්ඩු වෙලා නැත්නම් තර්ජනය කරමින්. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නැහැ. තේරෙනවද? එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන අර්ථය නෝනා ඒ තරම් ආරක්ෂකෙක් මේ ලෝක ධාතු තුල නැහැ. කවුරු හරි මේ සිංහල බෞද්ධයා කියන තැන ප්‍රතික්ෂේප කරලා මේක විනාශ කරන්න ඕනේ කියලා කියනවා නම් ඒ විනාශ කිරීම තුල සකස් වෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවය නෝනා මේවා බලවත් අරාජික විනාශයන් කර අරගෙන යාවි එන අනාගතයේදී. ඒ නිසා කවුරුන් හෝ කියනවා නම් සිංහල බෞද්ධ බලය විනාශ කරන්න ඕනේ කියලා නෝනා ඒ කියන කෙනාටත් ඒ වාට සහයෝගය දෙන්නා වූ අයටත් නෝනා
කල්ප ගණන් නිරේ කියන කාරණය උරුමේ තියනවායි කියන කාරණය අපි දකින්නවා. නමුත් ඒවා හේතුඵල ධර්මයන් අපිට වළක්වන්න බෑ. මේ සමාජයේ මේ මොහොතේ සිදුවෙන කිසිම තැනක කිසිම දෙයක අසාධාරණයක් නැහැ නෝනා. මම ඒකයි කියේ වපුරපු දෙය අස්වැන්නයි අපි ලබන්නේ කියලා. වපුරපු දෙය අස්වැන්නයි ලබන්නේ අස්වැන්නට අකමැති නම් කරුණා කරලා වපුරන දේ වෙනස් කරගන්න. තේරෙනවද? මේ ලෝභ ද්වේෂ මෝහ වපුරන්නේ නැතුව කවුරෝරු එක පරමාදර්ශී චරිතයක් එක නායකයෙක් හරි මතු වෙලා වපුරන දේ වෙනස් කරගත්තොත් අලෝභ ද්වේෂ මෝහයන්ට අදාළව ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳේ. නමුත් ඒ යම් ප්‍රමාණෙත් ටික කාලයක් විතරයි කවදාකවත් නොවනා සදාකාලික ජයග්‍රහණයක් සදාකාලික නිවැරදිභාවයක් සමාජයේ බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන මෝහයමයි. මෝහයමයි සමාජයේ ආයිමත් 100ට 100ක් තියා 100ට 50ක්වත් නිවැරදි වෙන ස්වභාවයකට එන්න බෑ. එන ඒක ලෝක ධර්මතාවයක්. මොකද සමාජයේ මූර්ග සංඥාව කරා යන ගමනක ආරම්භයයි මේ පටන් ගන්න තියෙන්නේ. එනිසා කොතනින් නැගෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් මිසක් අලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් වැඩෙන්නේ නැහැ. දැන් මේ රටෙන් සිංහල බෞද්ධකම අතුරුදහන් වෙලා ගියොත් විනාශ කරලා දැම්මොත් ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වෙලා යනවා. ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වුණොත් නෝනා මොකද වෙන්නේ? අන්‍ය ආගම් වල තියෙන ගුණාත්මක භාවය විනාශ වෙලා යනවා. මොකද අන්‍ය ආගම් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නේ අපේ බුදුදහමෙන් පෙන්වන්නා වූ ගුණාත්මක භාවයන්ට මුහුණ දෙන්න. තේන්න? බුදුදහම මතු කරලා පෙන්වන සීලය, දානය, සමාධිය, මෛත්‍රිය කියන ධර්ම යථාභයන් තුල ඒගොල්ලන්ට බෑ අපෙන් එල්ල වෙන අභියෝගයට මේ මුහුණ දෙන්න. එනිසා ඒගොල්ලන්ගේ ආගම්වලත් ගුණාත්මක භාවය වැඩි කරගන්න. අපේ ආගමට මුහුණ දෙන්න. තේන්න? ඒගොල්ලොත් මෛත්‍රිය පැත්ත, සමාධිය පැත්ත, සීලය පැත්ත, දානය පැත්ත තව තව ශක්තිමත් කරගන්නවා. මොකද බුදුදහමෙන් එන්නා වූ අභියෝගය වළක්ව ගන්න. නමුත් මෙතනදී මේ සිංහල බෞද්ධකමේ මූලස්ථානය මෙතන මේ අග්‍රම තැන විනාශ කරලා දැම්මොත් නෝනා ඒ විනාශයට වන්දි වශයෙන් මුළු ලෝකෙටම වන්දි ගන්න වෙනවා. සමහර විට තුන්වෙනි ලෝක යුද්ධයක ආරම්භය විසින් මුළු ලෝකෙම විනාශ කරන තැනටත් මේ සිංහල බෞද්ධ ජාතිය විනාශ කරනවා කියන කෙනා කවදා හරි තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගැනීමේ සංඥාව දෙන කෙනෙක් බවටත් පත් වෙනවා. මොකද මේ ධර්මයේ මෙතනින් විනාශ වුණොත් ආයිමත් රැකෙන්න තැනක් නැහැ ලෝකෙ. රැකෙන්න තැනක් නැහැ. ස්වාමීන් වහන්ස මේ මිහිපිට අපි තිරිසන් ලෝකයක් දකින්න. ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට දිව්‍ය තිරිසන් ලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? මෙහෙමයි නෝනා, දැන් ඔවැනි ප්‍රශ්නයක් නගද්දී අපි මේ ප්‍රශ්නය පිළිගන්න නම් කාරණා දෙකක් මත තමයි අපි පිළිගන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි සද්ධාව. සද්ධාව තුළ ඉඳන් බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කරලා තියෙනවායි කියන තැන ඉඳන් අපි ඒක පිළිගන්නවා. එනවාද? බුදුරයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කෙරෙහි තියෙන විශ්වාසය මත ඉඳගෙන පිළිගන්න. එනවාද? දෙවෙනි කාරණය අපිට ඕක පිළිගන්න තියෙන්නේ නෝනා, අපි කවදා හරි දවසක සමාධිය පුහුණු කරලා, එනවාද? සමාධිය පුහුණු කරලා, ධානාතල පුහුණු කරලා යම් දවසක අපි චතුූපපාත ඥානය, ඒ කියන්නේ සත්වයා මැරිලා උපදින තැන දකින්නා වූ ඥානය. එහෙමත් නැත්නම් పూర్වේ නිවාසානුස්සති ඥානය, ඒ කියන්නේ සත්වයා පෙර ජීවිතේ පිහිටියා වූ තැන දකින්න ඥානි. මේ ඥාන දෙක අපි ලබා ගන්න වෙනවා. අපිට කවදා හරි දවසක දිව්‍ය සතුන් ගැන අපිට දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ චතුූපපාත ඥානයේ పూర్වේ නිවාසානුස්සති ඥානය අපිට ලබන්න වෙනවා. එතෙක් අපි සද්ධාව මතයි මේක තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනවා. ඒතොර කෙනෙක් තුල සද්ධාවක් නැත්තම්, කෙනෙක් තුල අර කියන්නා වූ චතුූපපාත ඥාන, పూర్වේ නිමාස අනුසුඥානත් නැත්තම්, එයා කවදාකවත් මේ ධර්මයේ පිළිගන්නේ නැහැ. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ මේ සක්කපන්න සූත්‍රයේ කියන අර සක්‍රයාර දේශාගමන සූත්‍රයේදී දිව්‍ය සත්තු මං හිතන්නේ 15කට වැඩිය නම් තියෙනවා නෝනා. තේරෙනවද? දිව්‍ය මොනරු, දිව්‍ය හාවු, දිව්‍ය ගිජලිහිනි, දිව්‍ය මයිනෝ, දිව්‍ය ගිරව්, මේ වගේ දිව්‍ය සත්තු 15ක පමණ නම් තියෙනවා මේ සූත්‍රයේ. ඊට අමතරව එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවක් ආපු වෙලාවේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මීට පෙර ආතු ඔය අසනීපෙට මොකද්ද ගත්ත ඖෂධය කියලා. ඒතකොට කියනවා නෙළුම් මල කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එර්ධියෙන් දිව්‍යතලයට පැන නැගිලා අනෝතත්ත්ව විල්තරට යන. අනෝතත්ත්ව විල්තරේ දිව්‍ය ඇතුන් දියනාන. දිව්‍ය ඇතුන් දියනාන. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ඇතුන්ට කියනවා මට මේ විදියට සාරිපුත්ත මහරහතන් වහන්සේට ඖෂධයක් හැටියට නෙළුම් මල අවශ්‍යයි. දිව්‍ය ඇතුන් නෙළුම් මල ගලවලා සුද්ධ කරලා සෝදලා මුගලන් මහරහතන් වහන්සේට දෙනවා. ඒක සූත්‍රගත ධර්මයක්. එතකොට සූත්‍රගත ධර්ම තුල ඕනෑ තරම් සාධක තියෙනවා දිව්‍ය සතුන් ජීවත් වෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න. නමුත් නෝනා දිව්‍ය සතුන් කියන්නේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සතුන් වගේම තමයි. තේරෙන? නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලිය වැඩි. දිව්‍ය ඇතෙක් කියන කෙනා ඒ දිව්‍ය ඇතාගේ එයා පහළ වෙන්නේම
नालागिरि हस्तिया बुधुरायनांसे कीकरु वेला धन गहपु नालागिरि हस्तिया नालागिरि हस्ति जीवितें मेरेन कोटम एया दिव्य हस्तियेक वेला तमयि उत्पत्ति लबन्ने एतोरे नालागिरि दिव्य हस्तिया मे मोहते दिव्य काले इन्नवा नमुत एया अपे अत्तु वगे नेमेयि ඒගොල්ල උපත ලබනකොටම දිව්‍යතලයේ මේ ඒගොල්ලන්ගේ දල් වලට රත්තරන් කොපු වැටිලා මේවට රත්තරන් නලල්පට වැටිලා මේ කකුල් වලට ගෙජ්ජි වැටිලා ඒ වගේ දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්වයන්ට තමයි උප්පත්තිය ලබන්නේ. දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්වයන්ට උප්පත්තිය ලබන්නේ මොකද දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්තු බවට ඒගොල්ලෝපත් වෙන්නේ? ඒගොල්ලෝ පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කළේ නැහැ. සිල්පද ආරක්ෂා කරපු නැති නිසා දෙවි දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. නමුත් පින්කම් කළා පින්කම් කරපු නිසා අර දිව්‍ය ස්වභාවයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ පිරිච්ච දිව්‍ය තිරිසන් සත්තු බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දකින්න තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා දිව්‍ය තිරිසන් ලෝකයේ සත්තුන්ට දැනෙන දේ ඇතිවන සිතුවිලි ඒ වගේ කාරණා වෙනස්ද ස්වාමීන් වහන්සේ? අපි දකින්න තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා ස්වභාවයට වඩා ඒගොල්ලන්ගේ දැනීම් වෙනස් නෝනා. මොකද ඒගොල්ලන්ට පින වැඩිනේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි. ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි වෙනකොට දැන් ඔය අපේ මේ නාලාගිරි දිව්‍ය හස්තිරාජයාට මන් දන්න තරමින් එරුදිය තියෙනවා. එහෙනම් එයාට එරුදියෙන් එහාට මෙහාට යමේ හැකියාව තියෙනවා. නමුත් අනිත් තිරිසන් සත්තුත් අපේ තිරිසන් ලෝකේ සත්තු වගේමයි. නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි. තමා ඔයදි ඉස්සෙල්ලත් මතක් කළා අර සක්‍රයා සුරාසුර යුද්ධයෙන් පැරදිලා පලා එනවා. සුරාසුර යුද්ධයෙන් පැරදිලා අසුරයන්ට පැරදිලා පලා එනවා. පලා එන්නේ අර මාතලි පදවෙන අර දිව්‍ය අජානීය අශ්වයෙන් යුදු අස්රතේ තමයි පලා එන්නේ. ඒ පලායනකොට මේ සක්‍රයාට පේනවා මේ ඉස්සරහා ප්‍රදේශයක් තියෙනවා. ඒ මුළු ප්‍රදේශෙම ගුරුළු දිව්‍ය ගුරුළු ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ කියන්නේ මේ ප්‍රදේශෙ පහු කරලා යන්න බෑ. මේ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුලා කියන්නේ නෝන මේ අපේ මොනරා වගේ පක්ෂිය. මේ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුළු කූඩු හදාගෙන කැදලි හදාගෙන බිත්තර දාගෙන දසදහස් ගණන් ගුරුළු තමයි ඉන්නේ. ඒතකොට දැන් මෙයා මේ දිව්‍ය රතෙන් පලායෙද්දී දැන් සක්‍රයා දකිනවා මෙතනින් ඉස්සරහට රතේ අරන් ගියෝ මේ දිව්‍ය ගුරුල්ල පැටව බිත්තර දහස් ගණක් විනාශ වෙලා. ඒ වෙලාවේ ආ මාතලීට කියනවා මාතලී මාව ජීවග්‍රහයෙන් ගත්තත් අසුරයෝ මං සිල්පදයක් බිඳින්නේ නැහැ. මම නිසා මේ සත්තු ප්‍රාණඝාතයට මං ලක් කරන්නේ නැහැ. ඒ නිසා හරව ගන්න කියලා ඒ දිව්‍ය ගුරුළු ජීවත් වෙන ප්‍රදේශය හරහා යන්නේ නැතුව ආයිම තාපු පැත්තටම හැරිලා යනවා. එතකොට දැන් එතනිනුත් ඒ සූත්‍රේනුත් පැහැදිලි වෙනවා දිව්‍ය ගුරුලන් අනිවාර්යයෙන්ම ඔය ගුරුණු කුරුල්ලන් දිව්‍යතලවල ඉන්නවා කියලා. ඒ වගේම දිව්‍ය සත්තු දිව්‍යතලවල ඉන්නවා වගේම නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දිව්‍ය තිරිසන් ලෝකේ. නමුත් මේක අපි පිළිගන්න ඕනේ එක්කෝ සද්ධාවෙන් පිළිගන්න ඕනේ නැත්නම් අපි කවදා හරි චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුසුන් ඥාන දැකලා ඒ තුලින් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් මේක කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒතර අපි දන්න ස්වාමින් වහන්සේ නමක් එක්තරා අවස්ථාවක උතුම් සමාධියෙන් පසු වෙනකොට එයාට අරමුණු වෙනවා දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ල මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මේ තියෙනව පාරක ගමන් කරන දිව්‍ය මීහරක් රංචුවක්. ඒතකොට මේ දිව්‍ය මීහරක් රංචුවගේ ශරීරය නිකන් ග්‍රීස් පැහැයයි. එහෙනම් වෙල්වට් පැහැ ග්‍රීස් පැහැ තෙල් ගත් පේනවා. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහපොළව ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියලා. මොකද ඒ තරම් ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි. ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි ඒ සත්තුන්ගේ. මොකද පින් කළා නමුත් සිල් රැක්කේ නැහැ ගිය ජීවිතේ. සිල් රැක්කේ නැති නිසා දිව්‍ය තිරිසන් ලෝකයට වැටුණා. පින් කරපු නිසා ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබුණා. ඒතකොට දැන් අපි සමහරලාට ඔය කතරගම දෙවියන්ට කන්නලව් කරනකොට කතරගම දෙවියන්ගේ කටයුතු කරනකොට සමහරලාට අපිට ඇහෙනවා ඒ අර ජාදීනි කියනකොට ඒගොල්ලෝ කියනවා හරක් රැළට අදිග්‍රහිත. එහෙම නැත්නම් මැණික් ගඟට අදිග්‍රහිත මොන්ඩෝ රැළට අදිග්‍රහිත කතරගම දෙවියෝ කියලා. එතකොට දැන් මේ හරක් රැළට අදිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියන්නේ මොකද්ද? මේ හරක් රැළ කියන්නේ නෝන ඔය කතරගම ප්‍රදේශේ හම්බන්තොට ප්‍රදේශේ අර ගාල් වලට දාලා අර ගොම දාගෙන මුත්‍රා දාගෙන අර ජරා ගොඩේ ලැගලා ඉන්න හරක් රැළ වලට කවදාකවත් කතරගම දෙවියෝ දිවස් කියලාන්නේ නැහැ. එතකොට මේ මොකක්ද මේ හරක් රැළ කියන්නේ කවුද? කතරගම දෙවියන් දිවස්සෙලෙන හරක් රැළ කියන්නේ කියන්නේ මේ දිව්‍ය ස්වභාවයේ හරක්. එහෙනම් මේ දිව්‍ය ස්වභාවය. එතකොට දෙවිවරු මේ ප්‍රයෝජනය ගන්න මේ සත්තුන්ගේ. දැන් මාත්‍ලී කියන දෙවියා පදවන දිව්‍ය රතේට බැඳලා ඉන්නේ දිව්‍ය අජානීය අශ්වෙ. ඒ දිව්‍ය අජානීය අශ්වෙන් කියන්නේ පෙර ජීවිතයේ මිනිස්සෙක් වෙලා මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය අජානීය අශ්වය බවට පත් වෙච්ච අය. එතකොට මේ දෙවිවරු ප්‍රයෝජනයට ගන්න මේ දිව්‍ය සතු. එතකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තර වගේ දිව්‍ය තිරිසන් සත්තු ඉන්නවා. ඒ වගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. ඒ කියන්නේ പ്രേත භික්ෂුව. එහෙනම් ඒ പ്രേත භික්ෂුව භූත ගිජිලිහිණි ඇවිල්ලා වට කරගෙන කොට කොටා මස් කඩ කඩ කනවා කියලා. ඒ කියන්නේ භූත ස්වභාවයේ ගිජිලිහිණියෝ. ඒ කියන්නේ අපේ ඇස් වලට ඒක පේන්නේ නැහැ. ඒක සමාධියෙන් තමයි දකින්නේ. භූත ගිජුලිහිණිය ඇවිල්ලා ඒ භික්ෂුව වට කරගෙන භික්ෂුවගේ ඇඟෙන් මස් කඩ කඩ කනවා කියලා. එහෙම කඩ කඩ කාලා ඇට සැකිල්ලක් වෙලා මැරෙනවා. මැරිලා ආයිමත් ඒ භික්ෂුව ඒ විදිහටම පිටිනවා ආකාශය.
ඒ විදිහටම ඉපදෙනවා. ඉපදෙනකොට අර භූතකේ කිරිවිනි ආයිමත් මස් කඩ කඩ කනවා කියනවා. ඒක මේ සූත්‍රගත ධර්මයක්. ඒතන මේ කරුණ වලින් ඕනතරම් පැහැදිලි වෙනවා නෝනා මේ මනුස්ස ලෝකේ තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ භූත ලෝකේ ඒ වගේම දිව්‍ය තලවලත් මේ වගේ තිරිසන් භූත තිරිසන් ලෝකයක් තියෙනවායි කියන කාරණේ. ඒ කාරණේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර කියවලා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එක්ක අපි ඒක පිළිගන්න ඕනේ. ඒක නැත්තම් අපි කවදා හරි අර චතුූපවක්පාත ඥාන පූර්වේ නිවාසල් ඥාන තුලින් අපි මතු කරලා ගන්න ඕනේ. ඒකෙක් නෝනා කිව්වට පිළිගන්නේ නැහැ. නමුත් ඉතින් ඒවා පිළිගත්තොත් අපිට තියෙන වාසිය මොකද්ද? අපි දන්නවා කොච්චර පින්කම් කළත් සිල්පද ආරක්ෂා කරන්නේ නැත්තම් අපිට අනාගතේ දිව්‍ය ස්වභාවයේ තිරිසන්සතෙක් වෙන්න අවස්ථාව තියෙනවා කියන කාරණා. ඉන්සයිකින් පැහැදිලි කරගන්න ඕනේ පින්කම් කරනවා වගේම සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරගන්න. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වරක් පැහැදිලි කළා දිව්‍ය තලවල දෙවියන් අපේ රටේ සම්භාව්‍ය මට්ටමේ ගීත රස විඳිනවා කියලා. දිව්‍ය තලවල දෙවියන්ට ආවේනික සංගීතය නෙමෙයිද ස්වාමීන් වහන්ස එයයි රස විඳින්නේ? කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා. එයා ජීවත් වෙන කෙනා සංගීතයට ගොඩක් ලැබී. තේරෙනවද? සංගීතයට ගොඩක් ලැබී නමුත් ඒ ශාස්ත්‍රීය සංගීතයක් ඒ වගේම යා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා හොඳින් දන් දෙනවා ඒ වගේම සංගීතයටත් එයා ලැබී. නමුත් ඒගොල්ල මැරෙන වෙලාවේ නෝනා ඒ සංගීතයේ උපාදානයේ සකස් කරගත්තා සිල්පද බිඳිලත් නැහැ දන් දීලා තිනවා. ඒ නිසා ඒගොල්ල දිව්‍යතලවල නෝනා අර මහේශාක්‍ය දෙවිවරු පිනවන දිව්‍ය සංගීත කණ්ඩායම් වල සමාජික දෙවියන් දිව්‍යාංගනන්ගල උප්පත්තිය ලැබුණා. උප්පත්තිය ලැබලා ඒගොල්ල දිව්‍ය ඡෝත දිව්‍ය චක්කු වලින් ඒගොල්ල මේ මනුෂ්‍ය ලෝකේ දකින්නවා. තේනද? ඕනෑම දෙවියෙකුට දිව්‍ය ඡෝත වලින් දිව්‍ය චක්කු වලින් මේ මනුෂ්‍ය ලෝකේ දකින්න මනුෂ්‍ය ලෝකේ දේ අහන්න පුළුවන්. තේනවා? දැන් සමහර දෙවිවරු අපි මේ දේශනා කරන්න ආව ධර්මයේ දිව්‍ය ඡෝතලින් අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අර සංගීතය උපාදානය කරගත්තා. එතකොට බනහන්න නෙමෙයි කැමති. අර දිව්‍ය ඡෝත දිව්‍ය චක්කු වලින් මේ මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව තියන ආ වූ ඒ ගායනයට සම්බන්ධ දේවල් ඒගොල්ලෝ අහනවා. ඒ වගේම මේගොල්ලෝ පූර්වේ නිවාසානුස්සති ඥානය තුලින් ඒගොල්ලෝ පෙර ජීවිතේ දැකලා පෙර ජීවිතේ තියෙන ආ වූ ඒ හැකියාවන් ඒගොල්ලන්ට මතුවෙලා එනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේම අවුරුදු 3-4 වෙනකොට එයා තනියම සබ්බපාපස් අකරණං ගාතාව කියන අම්මා කියලා දිනා නෙමෙයි. එයා පුංචි කාලේම අම්මගේ දූර් පාට සාරිය පෙරවගෙන මම සාදු කියලා ඇවිදිනවා. එයා කවදාකවත් සාමුදුරුව කෙනෙක් දැකලා නැහැ. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේදීම ලස්සන්ට සින්දු කියනවා ලස්සන්ට ගීත කියනවා ලස්සන්ට කවි කියනවා කවුරුත් එයාට කියලා දීලා. එයි මේ පෙර සංසාරික පුරුදු. ඒවා මතුවෙලා ඉන්නවා. එතකොට දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවක් වෙලා ඉපදුණත් නොවනා පෙර ජීවිතය සංගීතය කෙරෙහි තියෙන උපාදානයන් තුල ඒ పూర్වේ නිවාසානුස්සති ඥානයන් ඔස්සේ ඒගොල්ලෝ මතු කරලා ගන්නවා. ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව කියලා නොවනා ඒ දිව්‍ය සංගීත කණ්ඩායම් දැන් ඕකත් සක්කපන්න සූත්‍රේ මං හිතන්නේ තියෙන්නේ සතරවරන් දෙවියෝ කියනවා අපි නිරේතුරුවම නැටුමින් ගැයුමින් වැයුමින් පිනාගී ජීවිත ගත කරනවා කියලා. නැටුමින් ගැයුමින් වැයුමින් පිනාගී ජීවිත ගත කරනවා කියලා. එක්තරා අවස්ථාවක සුරාසුර යුද්ධය දින්නට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ යනවා සක්‍රිය බලන තවුතිසා. මොකද ඊට ඉස්සෙල්ලා සක්‍රිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් අහලා යනවා. ඒ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන තමයි සක්‍රියට කියන්නේ. එතන මුගලන් මහරහතන් වහන්සේට හිතනවා මේ සක්‍රිය එදා බණහල ගියා මෙයා ඒ අනුව ජීවත් වෙනවාද කියලා බලන්න ඕනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ එර්දීන් තවුතිසාවට යනවා. ගියාම සක්‍රිය දිව්‍යාංගනාව 500ක් විතර වට කරගෙන අර නැටුමින් ගැයුමින් වාදනයෙන් පිනායන සතුටු වෙවි තමයි සක්‍රිය ආයෙම ලාවින්නේ. ඒතොර ඒ වගේ නෝනා ඒ මහේශාක්‍ය දිව්‍ය බලමුළු නිරේතුරුවම අර සංගීතයට ලැබී නැටුමට ලැබී අර දිව්‍යාංගනාවන් දෙවියන් විසින් පිනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතොර ඒගොල්ලන්ගේ පින. ඒ වගේම අර නිරේතුරුවම සෑම 15ක පොහේ දාටම රැස් වෙන තවුතිසාවේ තියෙන සුදම් සභාවේදී නිරේතුරුවම නටන දිව්‍යාංගනාවක් ගැන සූත්‍රයක කියනවා. තේනවා? ඒ දිව්‍යාංගනාවගේ නම සූර්ය වර්ෂටි කියලා තමයි මගේ මතක සූර්ය වර්ෂටි වගේ. ඒ සූර්ය වර්ෂටි දිව්‍යාංගනාව සෑම සුදම් සභාවක් දවසකදීම සුබන් සුදම් සභාවට ඇවිල්ලා නැටුමින් මුළු දෙවියන්ව පිනවනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අර මනුස්ස ලෝකේ සංගීතය උපාදානය කරගත්ත අය දිව්‍ය තලවල ගිහිල්ලා ඒ සංගීතයට දාලා දෙවියන්ගේ දිව්‍ය කොටස් පිනවන සංගීත දෙවිවරු වෙනවා. දැන් වරක් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍ය සෝත ඔස්සේ ඇහිලා කියනවා අපේ රටේ ගායිකාවක් ගායනා කරන ලස්සන සින්දුවක්. තේන්නා? මේ ශාස්ත්‍රීය සින්දුවක් උන්වහන්සේට ඇහිලා තියෙනවා. නමුත් රාත්‍රී 12ට විතර මහ කැලයක් මැද්දේ කවදාකවත් එවැනි දෙයක් ඇහෙන්න ක්‍රමයක් නැහැ බාහිර ප්‍රමේකින්. ඒතකොට උන්වහන්සේ දකිනවා මේක දිව්‍ය සෝත වලින් තමයි මේක ඇහෙන්නේ කියලා. ඒතකොට නෝනා ඒ වෙලාවේ උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරලා බල්ලා තිනවා
මේ සිංදු ඇහෙන්නේ කොතනින්ද කියලා. එතකොට එයාට පේනවලු විශාල මන්දිරයක්. ඒ මන්දිරයේ මේ මහල් මන්දිරයක්. ඒ මන්දිරයේ දැන් අපි ගියමුකෝ අපේ රටේ තට්ටු ගොඩ නැගිල්ලක් තියනවා කියලා. ඒ තට්ටු ගොඩ නැගිල්ල තියෙන කොන්ක්‍රීට් කණු. දැන් සාමාන්‍ය කොන්ක්‍රීට් කණුවක් ඕනනම් අඩි 2යි 2ක් පළල ඇති නේද? නමුත් ඒ එක කණුවක් නොනා අඩි 10යි 10යි වගේ විශාල කණු තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්න පුළුවන් ඒ මන්දිරයේ කොයිසම් විශාල මන්දිරයක්ද කියලා නේද? දැන් සාමාන්‍යයෙන් තට්ටු ගොඩ නැගිල්ලක අර කොන්ක්‍රීට් කණුවක ස්වභාවය වැඩි වුණොත් අඩි 2යි 2යි නේද? නමුත් ඒ ගොඩ නැගිල්ලේ ස්වභාවය නොවන අඩි 10යි 10යි වගේ කොන්ක්‍රීට් කණු තමයි ඒකේ තියෙන්නේ. කොන්ක්‍රීට් කණු හැටියට තමයි එතන පේන්නේ ඈ ඒ ගොඩ නැගිල්ලේ කණු. ඒකේ කොන්ක්‍රීට් කණුවකට ඒක කොන්ක්‍රීට් කියලා නෙමෙයි මං කියන්නේ අර වචනෙන් කියන්නේ කොන්ක්‍රීට් කියලා මං දන්නේ මොනවයි හිතලා තියෙනවද කියලා. නමුත් එතනදී එක්තරා දිව්‍යාංගනාවක්. ඒ දිව්‍යාංගනාව ඇඳගෙන තියෙන්නේ නෝන මේ ඉන්දියානු ක්‍රමයට අර අරංග්‍රේත්‍රම් වගේ අර නැටුම් නටනයි අඳිනවා නේද අර දිලිසෙන සාරියයි මෙතෙන්ට අද්දිග හැට්ටේ ඇඳලා අර කොණ්ඩේ ගොතලා එහෙම තියෙන්නේ අර ඉන්දියානු ක්‍රමයට නටන අය ඉන්නවනේ සාරිය ඇඳලා ඒක තියෙන්නේ. අන්න ඒ වගේ ඇඳගත්ත ස්වරූපී දිව්‍යාංගනාවක් අර පරණ තාලේ අර සර්පිනාව තියෙන්නේ. ඒකෙන් එයා ඒ සංගීතයෙන් ඒක ගයනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ සමාධියෙන් දකිනවා මේ දිව්‍යාංගනාව තමයි මේ සංගීතය හඬ පතුරන්නේ කියලා. එතකොට ඕනේ ඒ වගේ ඒගොල්ලෝ සංගීතය උපාදානය කරගත්ත අය ඒ උපාදානයන් ඔස්සේ ඒගොල්ලන්ගේ කැමැත්ත තුල ඒගොල්ලෝ ආස්වාදය ලබනවා. තේරෙනවා? ඉතින් ඒ නිසා ඕවා කවදාකවත් අපි විශ්වාස කරන්න නම් එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා සූත්‍රගත ධර්මයේ ගොඩාක් නෝනා ওই දිව්‍ය සංගීතය ගැන සඳහන් වෙනවා. ඒ නිසා එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපිව පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාරණයත් අපි චතුප්පාද ඥාන පූර්ව නිවාසානුසී ඥාන තුලින් අපි මේව දැකලා අපි කවදා හරි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් නෝනා අපිට ඒවා පිළිබඳ විශ්වාසයක් සකස් වෙන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස කටින පින්කමක් සිදු කළ යුතු නිවැරදි පිළිවෙල කුමක්ද? ස්වාමින් වහන්සේ කෙනෙක් වස් සමාදන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් චාරිත්‍ය සම්පදාය තමයි දැන් දෙවෙනි මාසේ වගේ ගෙවුනට පස්සේ දායක ඒ කැපකරු මහත්තුරු ඇවිල්ලා විමසනවා. මොකද මොනම හේතුවක් නිසාවත් වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින් ඉල්ලලා චීවරයක් ගන්න බෑ. ඒක විනය කාරණයක්. කටින වස්ත්‍රය කියන දේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අහසෙන් වැටුන දෙයක් හැටියට අපේ ඉස්සරහට වැටෙනවා. ඒකේ වර්ණය මේකයි පාට මේකයි උස මේකයි ඕවා කිසිම දෙයක් අපි දැනගන්න අපිට බෑ. ඒක මේ අහසෙන් වැටුණා වගේ අපි ළඟට වැටෙන්න ඕන දෙයක්. ඊට ඉස්සෙල්ලා කිසිම කාරණයක් අපිට සම්බන්ධ නැහැ. නමුත් ගිහි දායක මහත්තුරුන්ට පුළුවන්කම තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙන්නවා. ඔබ වහන්සේට තනිපොට සිවුරක් අවශ්‍ය, දෙපොට සිවුරක් අවශ්‍ය, අඳනයක් අවශ්‍ය කියලා අහනවා. එහෙම ඇව්වට පස්සේ භික්ෂුවකට නිදහස තියෙනවා මගේ තනිපොට සිවුරයි දෙපොට සිවුරයි පරිපූර්ණයි. මට ඒ අවශ්‍ය නැහැ. නමුත් අඳනයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. එහෙම කළාම අර දායක පිරිස් අඳනයක් ලෑස්ති කරලා වස් චීවරයක් හැටියට ස්වාමීන් වහන්සේට පූජා කරනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වොත් මගේ දෙපට සිවුර දුර්වලයි කියලා ඒතකොට දෙපට සිවුරක් ඒගොල්ලෝ ගෙනත් පූජා කරනවා. නමුත් ඒ වෙලාවේ මට මේ පාට ඕනේ, මේ විදිය ඕනේ, මේ රෙදි ඕනේ ඒවා කිසිම දෙයක් ස්වාමීන් වහන්සේට කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒතකොට මේ ගිහි පින්වතුන්ලා ඒ කටයුත්ත කරාට පස්සේ නෝන දැන් වස් පින්කම පටන් ගන්න සාමාන්‍යයෙන් උදේ පාන්දර අර කියනවා කොස් නැට්ට පේන්නේ නැති වෙන වෙලාවට තමයි මේක පටන් ගන්න කියලා. ඒකට හේතුව කියන්නේ මොකද? දැන් අපි ආරණ්‍යගත වෙද්දී දැන් සංඝයාට වස් චීවරය පූජා කරද්දී වස්ත්‍රයක් හැටියට තමයි මේ චීවරය පූජා කරන්නේ. ඒ කියන්නේ වස්ත්‍රයක් කියන්නේ රෙද්දක් හැටියට. තේනවද? ඒක කපලා මහලා මොනවත් පඳු කරපු දෙයක් නෙමෙයි. වස්ත්‍රයක් හැටියට මේ චීවරය පූජා කරනවා. ඒතකොට මේ වස්ත්‍රයක් හැටියට චීවරය පූජා කරගනිද්දී සංඝයාට චීවරයේ උදේ පාන්දර පූජා කරනකම් ඒකයි තිහි පිංගුතුල. එතකොට ඒක ගිහි පින්වතුන්ලා ගෙදර තියාගත්තත්, ගම මැද්දේ තියාගත්තත්, දවසින් දවස ගෙවල් 10ක 12ක තියාගත්තත් ඒක සංඝයාට අදාළ කාරණයක් නෙමෙයි. එතකොට මේ වස් චීවරේ ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේට පූජා කරන්න ඉස්සෙල්ලා දැන් ගමේ තියෙනවා, නගරේ තියෙනවා, තව තව ගෙවල් වල තියෙනවා, ඒ තිබ්බහම නෝනා මොකද වෙන්නේ? ඒ වාතුලින් ඒ ජනතාව තුළ තව තව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. දැන් වස් චීවරයක් ඒ ගෙදරක තියාගත්තාම ඒගොල්ලෝ ලස්සන ආසනයක් හදලා ඒකට ලයිට් දාලා ඒකට පුද පූජා තියලා එහෙම තමයි කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක පහුවදා තවත් ගෙදරක තියලා තවත් ඒකුණත් කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක මේ මේ හිස මත තියාගෙන නගරෙ මැද්දේ පෙරහැරේ අරන් යද්දී ඒ චීවරය දැකලා මිනිස්සුයෝ වගේම දෙවිවරු සාදු කාලා දීලා දෙවිවරුන්ටත් මිනිස්සෙන්ටත් තව තව කුසල් ශක්තිය වැඩි කරනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කටින චීවරේ සම්මාදම් කටයුතු වලට යොදා ගන්න එකයි. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදම් කටයුතු වලට යොදා ගන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් නැති කර ගන්න නැතුව
වස්තිමති ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ඉස්සෙල්ලා ගෙවල් 10ක තියාගෙන පුද පූජා පැවැත්වුවත් ප්‍රශ්නයක් නැහැ. පෙරහැරේ හිස මත තියාගෙන සෑම දිනාගෙම සාදුකාර හඬ දීලා යද්දී හැමෝම කුසලයක් අයිති කරගන්නවා මිසක් අකුසලයක් නම් සිද්ධ කරගන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් සමාජයේ මෙවැනි තැන්වලට මේ සම්මාදම් කිරීම ආධාර කිරීම වගේ මේවා නිසා මේක අකුසල මූලයන් බවට පත් කරගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා අකුසල් මූලයන් වැඩෙන්නේ නැති විදිහට ගෙවල්වල ඒ චීවරේ ගෞරවණීය ආකාරයෙන් තියලා පුද සත්කාර කරායි කියන කාරණේ කොතනකවත් ගැටලුවක් මත වෙන්නේ නැහැ. එතකොට දැන් උදේ පාන්දර පහට නැත්තම් පහමාර්ථ ස්වාමින් වහන්සේලාට ගෙනලා දැන් පූජා කරන්නේ කුමක්ද? වස්ත්‍රය. වස්ත්‍රයක් කියන්නේ සුදු රෙද්දක්. එතකොට මේ වස්ත්‍රය මේ කොස් නැට්ට පේන්න ඉස්සෙල්ලා ගෙනල්ලා පූජා කරන්න ඕනේ කියලා කියන්නේ ඇයි? මේ වස්ත්‍රය පූජා කළාට පස්සේ එතන ඉන්න උපසම්පදා ස්වාමින් වහන්සේලා කිහිපනම් එකතු වෙලා මේ වස් චීවරය ඒ වෙනකොට සියල්ල සූදානම් කරගෙනයි තියෙන්නේ. මොකද සියල්ල මැෂිමක් ඒ නූල්ලේ කතුරු ඒ සියල්ල සූදානම් කරන් පඳු හැලිය සූදානම් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ උදේ පාන්දරම මේක ගේන්න කියන්නේ මොකද? පැය 24ක් ඇතුළත මේ වස්ත්‍රය කපලා කඩ කපලා මේක මහලා මේක පඳු පොවලා අදාළ භික්ෂුවට පූජා කරන්න ඕනේ. ඒක පැය 24ක් ඇතුළත කරන්න ඕනේ. මේ පැය 24ක් ඇතුළත කරන්න ඕනේ කියන කාරණයට අවශ්‍ය වෙලාව ගන්න තමයි මේ කොස් නැට්ට පේන්නේ ඉස්සෙල්ලා මේක ගෙනල්ලා පූජා කරන්න කියලා කියන්නේ. තේරෙනවද? එතකොට දැන් අපි ආරණ්‍ය ගතව ඉන්නකොට උදේ පාන්දර පහ වෙනකොට අපිට වස්ත්‍රය ගෙනල්ලා පූජා කරනවා. පූජා කළාට පස්සේ අපි දානේ වළඳලා කෙලින්ම යන්නේ අර මැෂිම තියෙන තැනට. ඒ මැෂිම තියෙන තැනට ඒ මේසෙ ඔක්කොම ලෑස්ති කළා. ඒ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර කඩ කපලා ඒ ස්වාමීන් වහන්සේලා සාමනීර ස්වාමීන් වහන්සේලා සහභාගි කරගන්නේ නැහැ. කරලා වස්ත්‍රය සකස් කරලා ඊට පස්සේ පඳු ගහනවා. පඳු ගහලා පැය 24ක් ඇතුළත ඒ වස් සමාදන් වුණා වූ ස්වාමීන් වහන්සේලාගෙන් සුදුසු ස්වාමීන් වහන්සේ නමකට විනය කර්මයක් කරලා චීවරේ පූජා කරනවා. නමුත් උදේ පාන්දර චීවරේ ස්වාමීන් වහන්සේලාට වස්ත්‍රේ පූජා කළාට පස්සේ ගිහි පින්වතුන්ලාට චීවරේ පිළිබඳ කිසිම අයිතියක් නැහැ. නමුත් පූජා කරන තාක්කල් චීවරේ අයිතිය තියෙන ගිහි පින්වතුන්ලා. ඒ චීවරේ Taman කැමැති ආකාරයෙන් කැමැති තැනක පුද පූජා කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ චීවරේ සම්මාදන් කටයුතු වලට ලෝභ දේශ මොහයන් නැති කරන කටයුතු වල සිද්ධ කරගන්න එපා. ඉතින් ඒක තමයි ඔය චීවර පූජාව ගැන කියන්නේ. නමුත් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට මට මේ ආකාරයෙන් සිවුරක් ඕනේ කියලා කටින් ඉල්ලන්න අයිතියක් නැහැ. සමිනාස කටින චීවර පූජාව කල්ප 30ක් යනතුරු සැප විපාක දෙන පූජාවක් බව ධර්මයේ සඳහන් වෙනවා. සිල්වත් නොවන පුද්ගලෙ මෙම චීවර පූජාවට සහභාගී වෙනවා නම් ඒ කාරණේ අපි කොහොමද ධර්මයේ තුලින් ගලපා ගන්නේ? මෙහෙමයි නෝන, ඒ මේකට සම්බන්ධ වෙන අයගේ තියෙනා වූ ධර්මයේ ස්වභාවය මතයි ඒක තියෙන්නේ. දැන් අපි කියමු ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ වස් සමාදන් වුණාට පස්සේ යම් හේතුවක් නිසා තමන්ගේ වස්සීලිය බිඳිනවා. වස්සීලිය බිඳුණත් ගිහි දායක පිරිස දන්නේ නැහැ වස්සීලිය බිඳුණා කියලා. නමුත් ගිහි දායක පිරිස ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන වස්ත්‍රීවරි පූජා කරනවා. තේරෙනවද? දැන් ස්වාමින් වහන්සේ අතින් සීලිය බිඳුණා. වස්සීලිය බිඳුණා. යම් හේතුවක් නිසා දවස් 7ක් ආරණ්‍යෙන් පිටව ගිහිල්ලා මොකක් කරි බිඳුණා. නමුත් ස්වාමින් වහන්සේක හැඟෙව්වෙත් නැහැ. වස්සීලිය බිඳුණත් දායක පිරිස සංඝයා අරමුණු කරගෙන කටිනී චීවරේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේත් වස්සීලිය බිඳිනවා. බිඳුණත් දායක පින්වතුන්ලා චීවරේ පූජා කරන්නේ සංඝයා අරමුණු කරගෙන නෙමෙයි. සංඝයා අරමුණු කරන් චීවරේ පූජා කරන්නේ නැහැ. එතකොට අර පින්කමට වඩා මේකේ ආනිසංශ අඩුයි. එතකොට තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ වස්සීලිය හොඳට සමාදන් වෙනවා. කිසිම කඩතොලුවක් නැතුව හොඳින් සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කළත් දායක පිරිස සංගය ආරමුණු කරගෙන නෙමෙයි උන්වහන්සේට චීවරේ පූජා කරගන්නේ. තේනවා? උන්වහන්සේ හොඳින් සීලයේ සමාදන් වුණා. නමුත් අර දායක පිරිස්වල දුර්වලතාවය නිසා සංගය ආරමුණු කරගෙන නෙමෙයි අරගොල්ලෝ චීවරේ පූජා කරගන්නේ. එතකොට ඇවිල්ලා ඒකේ ආනිසංශය අඩුයි. දැන් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා හොඳින් වස්සීලිය ආරක්ෂා කරගන්නවා. එතකොටම දායක පිරිසුත් සංගය ආරමුණු කරගෙන චීවරේ පූජා කරනවා. එතකොට ඒ පින්කම අර සියලුම පින්කම් වලට වාහකවල මහාංශස. එතකොට ස්වාමින් වහන්සේත් හොඳින් සීලය ආරක්ෂා කරගත්තා නම් ගිහි පින්වතුන්ලා ලෝභ දේශ මොහයන්තරව සංඝයා අරමුණු කරගෙන පින්කම සිද්ධ කරගත්තා නම් ඒක තමයි නෝන ශ්‍රේෂ්ඨම කටින පින්කම. ඒ නිසා ඒ සෑම මොහතකම සංඝයා අරමුණු කරගෙන මේ කලියුතු වත්පිළිවෙත් කරන්න ඕනේ. එහෙම කළොත් කොතනකවත් දායක පක්ෂයට ලැබෙන්න තියෙන ප්‍රතිපාදන අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමින් වහන්ස, කාන්තාවන් ස්වාමින් වහන්සේලාගේ සිවුරු අඳනකඩ සේදීම කියන කාරණය, පිරිසිදු කිරීම කියන කාරණය ඒ සම්බන්ධව කතා කළොත් කැපයිද අකැපයිද? මෙහෙමයි නෝන, කොතනකවත් මේ කාන්තාවකට අපිට සිවුරක් සෝදන්න දෙන්න බෑ. ඒක දෙන්න බෑ. දැන් මගිනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් ඉල්ලලා තියෙන ස්වාමීන් වහන්සේ සිවුරේ දෙන්න සෝදලා දෙන්න කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙමෙයි.
පිරිමි කෙනෙක් ඇවිල්ලා ආස්තීවරක් ඉල්ලුවොත් ඒක දෙන්න පුළුවන් තේරෙනවද ඒ නිසා මේ කාන්තා පක්ෂය මේ ස්වාමින් වහන්සේලාගේ ඒ සිවුරු පිරිකර හොයදී මේ කටයුතු ඒවා කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණම වැරදි ක්‍රියාවක් නමුත් සමාජය තුළ එක එක මත තියෙනවා දැන් එක්තරා තරුණ විවාහක යුවලක් ආවා ඒ විවාහගොල්ල ගොඩාක් කල් පිටරට ඉඳලා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා ඒ පිටරට ඉඳලා ඇවිල්ලා ඉතින් සල්ලිත් ගොඩක් තියෙනවනේ ඉතින් ගිහාම ඉතින් දැන් ඒගොල්ලන්ට දරුවෝ නැහැ දරුවෝ නැති නිසා දැන් ඒගොල්ලන්ට ඉතින් කරන්න වෛද්‍ය ප්‍රතිකාරත් කරලා දැන් ඉතින් ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා ඉතින් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා ඔය පැත්ත හදාන ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ගහම ඒ කියලා තිනවා ඔබලා දෙන්නා පෙර ජීවිතේ රහතන් වහන්සේ කෙනෙකුට අකුසලයක් කරලා තිනවා මොකක් හරි වැරදක් කරලා තිනවා ඒ නිසා ඔබලා සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ සිවුර ඉල්ලගෙන ගඟකට බැහැලා පැය හතරක් හොදන්න කියලා හොදන්නේ මොකද්ද අපේ පව් සේදේවා අපේ පව් සේදේවා අපේ පව් සේදේවා හොදන්නේ කියලා දැන් මේ තරුණ ජෝඩුව මේ විදේශගතව ඉඳලා ආපු ජෝඩුවා මේ තරුණ ජෝඩුව මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ විදිහට මෙහෙම කිව්වා ඒ නිසා ඔබ වහන්සේගේ සිවුර දෙන්න මට හොදගෙන ඉන්න කියලා ඉතින් මං කිව්වා මහත්තයෝ මට නම් ওই මිත්‍යා දෘෂ්ටීන්ට උපකාර කරන්න බෑ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් කොතනකවත් නැහැ. තේන දේවාතින නිගණ්ඨ ආගම්වල අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් නැහැ. අනිත් එක ඔබ මේ සිවුර අරන් ගිහිල්ලා පය හතරක් වතුරේ බැලලා හොදන්න ගියොත් මේ නෝනා මීට වඩා බලවත් අසනීපයක් හැදෙන්නේ පුළුවන්. ඒ පය හතරක් නෝනා ගඟක බැලලා ඉන්න පුළුවන් ද මිනිස්සුෙකුට නේද? හීතල හැදෙන අමුතු ලෙඩක් හැදේ. ඒ නිසා මට ඕකට නම් උපකාර කරන්න බෑ. කරුණාකර ඒක නම් මට කරන්න බෑ. නමුත් මම ඔබට අවශ්‍ය නම් ඒක උපකාරයක් කරන්න. හෙට උදේට ඔබ එන්න ඔබ ආපුවාම මම මගේ චීවරය දෙන්නම් ඔබ ගෙදෙට්ට ගිහිල්ලා චීවරය හොදලා හොදන්න විනාඩි 10ක් 15ක් යයි හොදලා බිරිඳගේ අතටවත් චීවරය අත ගන්න දෙන්න බෑ එයාට වතුර ඇදලා ඒ කටයුතු කරන්න ඔබ හොදලා වේලලා ඔබ හිතා ගන්න මහා සංඝයා අරමුණු කරගෙන කළා වූ මේ චීවර සේදීමේ පින්කමෙන් රැස් වෙන්නා වූ කුසලයෙන් අපේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් මේ අකුසල් සංස්කාරයන් තුනී වෙලා ප්‍රාර්ථනා කරන විදිහට අපිට දරු සම්පත් ලැබේවා කියලා කරලා මේක සෝදලා වැලකට දාලා මට දෙන්න දෙන්න. ඔබ කැමති නම් මම ඒක දෙන්නම්. ඉන් එහා දෙයක් නම් මට දෙන්න බෑ කියලා. නමුත් මේ මහත්තයා කැමති වුණා මං චීවරය දුන්නා මට ඒක හොදලා ගෙනල්ලා දුන්නා. නමුත් ඒ වගේ නෝනා සමාජයේ ඔය එක 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 මත මතාන්තර එක එක නා කියනවා. නමුත් ධර්මානුකූලව අපේ චීවරයක් කාන්තාවකට සෝදන්න දෙන්න බෑ. ඒක කැප නැහැ. ඒ. නමුත් ඒගොල්ලන්ට අපිට යමක් ඕන දෙයක් පූජා කරන්න පුළුවන් චීවර අඳින. නමුත් අපේ චීවර කාන්තාවකට හොදලා දෙන්න බෑ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන අපේ දේ අපිම කරගන්න. මොකද ඒවා දෙන ප්‍රමාණයට අපිත් එක තියෙන බැඳීම් වැඩි වෙනවා. ඒ බැඳීම් වැඩි වීම සංඝයා කියන අර්ථයට බලවත් හානි. එහෙනම් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මුන්න අසනීප තත්වයන් තුල වුණත් අපේ දේ අපි කරගන්න. ස්වාමීන් වහන්ස අඩු වයසින් ජීවිතය නසාගත්ත තමන්ගේ ජීවිත කාලයේ පුරාවට කුසල් දහම් පින් රැස් කරගන්න බැරි වුණු කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද? මෙහෙමයි නෝන උතනදී ඉස්සෙල්ලාම දිවි නසා ගැනීම කියන කාරණේදී නම් මම දන්න ධර්මතාවයන් තුල දිවි නසාගත් කෙනෙක් සුගතියක ඉපදෙන්න තියෙන අවස්ථා නම් බොහොම දුර්වල තැනක් තියෙනවා. එහෙනම් සතර අපායකට වැටුණායි කියන කාරණේදී පින් ගන්න පුළුවන් වෙන්නේ තර පරදත්ත රූප ජීවී කියන තැනට වැටුණු විතරයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම කෙනෙක් මැරුණාට පස්සේ ඒ දේ අපේ ජීවිතයට කමටහනක් කරගන්න. මොකද එයාට එවැනි දෙයක් සිද්ධ වුණේ එයාගේ අකුසල් විපාකයක් නිසා. ඉතින් සංසාරේ අපි කරගන්නා වූ අකුසල් විපාකයන් නිසා අපිට අපේම ජීවිත නැති කරගන්න තරම් අපිට සිතුවිලි සකස් වෙනවායි කියන කාරණේ අපි දකින්නවා. එහෙම නැතුව අපි මැරිච්ච කෙනා උදෙසා තව තව දුක් වෙවි හඬ හඬා ඉඳීමෙන් මොකද්ද වෙන්නේ? මැරිච්ච කෙනා දුකට වැටුණා. ඒ හේතුවෙන් නෝනා අපිත් කායිකව මානසිකව පිරීමටපත් වෙලා අපි දුකට වැටෙනවා. ඒ දුකට වැටිලා මේ ගැන ගැට ගැටි ඉන්න වෙලාවේ අපි මැරෙන වෙලාවේ අපිට මේ මැරිච්ච කෙනා සිහිපත් වුණොත් අපි තවත් පල්ලෙහාටයි වැටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරයතුරුම අපි මේවා ඉන්න ඕන ධර්මානුකූලව පාඩම් ඉගෙන ගැනීම කියන කාරණේ තමයි ධර්මාන්තුනුව ගන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. දැන් එක මහත්මයෙක් නෝන කෙනෙක් මෙතෙන්ට ආවා. ඒ මහත්මයා නෝනා හුදෙටම පීඩාවටපත් වෙලා ආවේ. කායිකව මානසිකව පීඩාවටපත් වෙලා අඬනවා. එතකොට අඬනවා ඇවිල්ලා ඒ නෝනයි මහත්තයයි මොකද්ද කියන්නේ? මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ දරුවා අවුරුදු 25ක් විතර ඇති තරුණ දරුවෙක් ගෑනු දරුවෙක් කෝච්චියට බැනලා දිවිනසාගෙන මරණේ කටයුතු ඉවර කරලා දැන් තාම මාසයක් විතර ගිහිල්ලත් මේ අම්මාට මේක වාවා ගන්න බැහැ. දැන් මේ මෙතන ඉන්න අඬ අඬ ඇවිල්ලා කියනවා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දුව හොඳ තැනක ඉපදිලා තියෙනවාද කියලා කියන්නේ කියලා. මං කිව්ව නෝනා සිය දිවි නසාගත් කෙනෙක් හොඳ තැනක ඉපදිලා තියෙනවා කියලා ධර්මානුකූලව මට කියන්න බැහැ.
එනිසා දියදිවි නසා ගන්න කෙනෙක් සියදිවි නසා ගන්නේ දැඩි ද්වේෂයෙන් තමා පිළිබඳ ගැටීමෙන් සමාජය පිළිබඳ ගැටීමෙන් ඇලීම් ගැටීම් වලට මැදි වෙලයි දිවි නසා ගන්නේ එනිසා එහෙම කෙනෙක්ගේ ඊළඟ චුස්සිත යහපත් වෙනවායි කියන කාරණේ ධර්මානුකූලව 100%ක් මට කියන්නේ බෑ එනිසා නෝනා සීවිදිවි නසා ගැනීමේ තියෙනා වූ හානිය ඔබතුමී දකින්න කියලා ඒ වෙලාවේ මහත්යාට ටිකක් කේන්ති ගිහිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මං නෝනාව එක්කන් ආවේ හිත හදන්න ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා නෝනාව එක්කන් ආවේ හිත හදන්න නමුත් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ ඔබ වහන්සේ කියනවා මේ දිවි නසාගත්ත කෙනෙක් සතහපයින් මං කිව්වා මහත්යෝ කාගේවත් හිත හදන්න මට බොරු කියන්න බෑ මං සාමුද්‍රෝ කෙනෙක් කාගේවත් හිත හදන්න මං බොරු කියන්න බෑ මොකද ඔබතුමා දැනගත්තද මීට මාසයකට ඉස්සෙල්ලා ඔබතුමීගේ දුව සිය දිවි නසා ගනී කියලා දැනගෙන හිටියද එයකෝ නැහැ කියලා. ඒතර බලන්න මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරපු දුව ඔබ හිතුවෙත් නැහැ සිය දිවි නසා ගනී කියලා. එයා සිය දිවි නසා ගත්තා. එතකොට ඒ සිය දිවි නසාගත්ත දුව මේ වෙලාවේ සිය දිවි නසාගෙන සුගතියේ දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා මං කිව්වොත් මේ අම්මා දුව පිළිබඳ දැඩි උපාදානයකින් ඉන්නේ. මේ අම්මා හිතන්න පුළුවන් මමත් දිවි නසාගෙන දුව ඉන්න තැනට යනවා කියලා. එහෙම වෙන්න බැරිද? එන්න පුළුවන්. ඒ නිසා මම මේ බණ කියන්නේ මැරිච්ච කෙනා නිසා උදෙසා නෙමෙයි. මේ ජීවත් වෙන කෙනා උදෙසා. එයාට මම මේ දිවි නසා ගැනීමේ බරපතල භාවය කියනවා. මං දිවි නසා ගත්ත කෙනා සුගතියේ ඉපදිලා දිව්‍යාංගනාවක් වුණා කිව්වොත් මේ අම්මා මේ මොහොතේ ඉන්න මානසික පීඩනයේ තුලයක් හිතන්න පුළුවන් මම දුව ඉන්න තැනට යනවා කියලා මේ අම්මා අදරයට වහබිවොත් ඔබ මොකද කියන්නේ කියලා. ඒකට එයාට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම දිවි නසා ගැනීම කියන කාරණේදී අපිට කරන්න ගොඩාක් දේවල් නැහැ මැරිච්ච කෙනා උදෙසා. ඒ නිසා පින් කරන වෙලාවට හත් දවසේ පාංශකූලේ තුන් මාසෙ පින්කම් ශක්තිමත්ව කරන්න කරලා ඊට පස්සේ ඒ දිවි නසා ගැනීම තමා කමටහනක් කරගන්න. තමා කමටහනක් කරගෙන සංසාර බය පිළිබඳ දැකලා තමන් ධර්මයෙන් ශක්තිමත් වීම තමයි ඒ දිවි නසාගත්තාට කරන්නා වූ ලොකුම උපකාරය බවට පත් වෙන්නේ.